අපේ ගරු අග්‍රාමාත්‍යතුමන් ලංකාවෙන් ඉතාම හිටපු ඉන්න අතිදක්ෂ පාලකයෙක්, ඒවාගේම ලංකාවේ වැඩියම බැනුන් අහපු අගමැතිවරයෙක්, නොයේ කපහසු පහසු විඳපු අගමැතිවරයෙක් හැටියට එතුමන්ටත් අපි නියත විවරණ ලබා දෙන්න කැමැතියි. ඊළඟට මේ රටේ ජනාධිපති ධුරයට ඉදිරිපත් කළ ඔබතුමා බය නැතුව මේ රට එකසේ ඉසත් කරන්නට ඔබතුමාගේත් අප්‍රමාණ අඩුපාඩුකම් දුර්වලකම් තියෙනවා, ඒවා අපි අමතක කළා. නොදන්න දෙයියන්ට වඩා දන්න මහසෝන හොඳයි කියලා පරණ කතාවක් තියෙනවා. හිනා නුනට කතා නොකලට ළමයි වඩා නොගත්තට පෝ නෑම රාජ්‍ය නායකයෙකුට දුරකතනේ අරගෙන කතා කරන්න පුළුවන් විදිහේ රාජ්‍ය නායකයෙක්. ඒ නිසා ඔබතුමාට අනිත් සියලු මහා සංඝරත්නය මොන මතයේ දරුවත් මගේ මතේ නම් මම ඔබතුමාට නියත විවරණ දෙන්න සූදානම්. නොනවතීම ඉදිරියට යන ජයග්‍රහණයේ සිකුරුවයි. අගමැතිතුමාගේ පුංචි පුංචි දුර්ලකම් තියෙනවායි කියලා පාලිත හාමුදුරුවෝ කිව්වා. මම ඉල්ලා හිටනවා උන්වහන්සේගෙන් ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ කියලා. මොකද උන්වහන්සේ එහෙම සුදුස්සෙක් නෙමෙයි එතුමා පිළිබඳ කියන්ට. අපි සෑම දෙනාම මේ අවස්ථාවේදී හුඟක් කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. ඔය අප්‍රේල් බෝම්බට වඩා භයානකයි ඔක්තෝබර් බෝම්බ පිපරුවා නම් ඒක අපේ අගමැතිතුමා නිෂ්ක්‍රීය කරපු හින්දයි අද අපි මේ විදිහට ජීවත් වෙන්නේ. මේ නිසා එතුමාගේ ශක්තිය, ඥානය, බුද්ධිය පාවිච්චි කරන්න අපි හැමතිස්සම ඉඩ දෙන්න ඕනේ.